මේ ආකාරයට අපිට හරිතාගාරයක් තුළ එහෙම නැත්නම් දැල් ගෘහයක් තුළ අපි ගබඩා කරලා තියෙනවා. ඒකට හේතුව සෙවන තත්ත්වයක් ලබා දී යුතු මේවායේ මුල් සහ අංකුර වර්ධනයට. ඒ තත්ත්වයටදී සති කිහිපෙකින් අපිට බලා ගන්න පුළුවන් මේවායේ කුඩා අංකුර වර්ධනය වෙනවා, ඒ වගේම මුල් වර්ධනය වීමකුත් සිදු වෙනවා. අපි මෙතනදී සති කිහිපෙකින් පීපී බැලුවාම අපිට බලා ගන්න පුළුවන් මේවායේ දිගින් දිගටම අංකුර වර්ධනය වීම සහ දික්වීම සිදු වෙනවා. ඒ වගේම අපි මෙතනදී අපේක්ෂා කරන්නේ බහු අංකුර වර්ධනයක්. ඒ බහු අංකුර වර්ධනයේදී මේ වර්ධනය වෙන අතු නැමීම සහ ඒව ස්වාභාවිකව නැමෙනවා, අපිටත් ඒක උත්තේජනය කරන්න නැමීමක් සිදු කරන්න පුළුවන්. ඒ අනුව එක දණු කැබලකින් එක පැලයකින් අපි විශාල ප්‍රමාණයක් අංකුර වර්ධනය වීමකට අවශ්‍ය පසුබිම මේ ක්‍රමයේදී සකස් කරලා දෙනවා. ඒකෙන් අපිට වැඩි දණු කැබලි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ දණු කැබලි අපි නැව පැල අලුත් පැල විදියට ලබා ගන්නවා. අපි ලබා ගන්නා මව් අංකුරවල තිබෙන ගුණාංග වර්ධක ප්‍රචාරණයෙන් බෝ කරන නිසාත් අපිට මව් ගහට සමාන ගුණාංග සහිත, ඒ වගේම කෙටි කාලයකින් අතුල අස්වැන්න ලබා දෙන හොඳ රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට මේ ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා.